प्रश्न पत्र अंक अट रचना प्रश्न पत्रे यति प्रश्न संधावन पिलितुरु साक्षा किरीम पलविनी प्रश्नय एहि सिदुवीमक लबा दी तिबेनवा पासलक पिलिबंदव एट सिसुन नतुलत कर गैनीम हा संबंध सिद्धियाक एट अदालव व्यापार क्रियावली आकृतियत एवगेम संदर्भ रु सटहनात एकम पलमु मट्टमे दत्त गैलीम सटहनात අඳින්න ලෙස දක්වලා තියෙනවා පළමුව අපි ගමු ඊට අදාළව ව්‍යාපාරික ක්‍රියාවලී ආකෘති. ඒතර ව්‍යාපාරික ක්‍රියාවලී ආකෘතිය නිර්මාණයේදී වැද මුලින්ම අපි කරන්න ඕන දේ තමයි මේ සිද්ධිය තුල දක්නට ලැබෙන හැම වැඩක්ම හැම ඇක්ටිවිටි එකක්ම හැම ක්‍රියාවක්ම පෙන්වන්න ඕන අනුපිළිවෙල සහිතව. ඒතර මේ රවුම් වලින් පෙන්වලා තියෙන්නේ සියලුම ක්‍රියාකාරකම් ඒ වගේම ඊතලෙන් පෙන්වනවා අනුපිළිවෙල. දරාරම්භය සටහන් කරලා තියෙනවා අවසානයත් මේ විදියට අපි සටහන් කරලා තියෙනවා. එතකොට මේකේ තියෙන පළවෙනි වැඩි බාරකරුවා අයදුම් පත්‍රයේ පිරවීම ඊට පස්සේ අයදුම් පත්‍රය පාසලට බාර දීම අයදුම් පත්‍ර ලැබුණු අයදුම් පත්‍ර බන්දේසියට දැමීම අයදුම් පත්‍රයේ ලැබුණු බව බාරකරුට දැන්වීම බාරකරුගේ නම් හා ලිපින ප්‍රාදේශීය සභාවට යැවීම වරිපණම් අංක ප්‍රාදේශීය සභාවෙන් ලබා ගැනීම वलंगु वर्पणम अंक साहित्य आयुम पत्र तोरा गनीम तोरागत शिशुनगे बारकर्वान्वित ए भवदन्वायवीम तोरागत आयुम पत्र गुणमे कबडा किरीम सम्मुख परीक्षण कमिटुव पत्किरीम इलंगट आयुम पत्र वल संपूर्णत्वे परीक्षा किरीम मूलिक सूसुकम परीक्षा किरीम सम्मुख परीक्षण केंदवीमे लिपियवीम सम्मुख परीक्षणीय पवत्वीम සිසුන් ලියාපදිංචි කිරීම ශිෂ්‍ය අංකේ නිර්මාණය කිරීම ශිෂ්‍ය තොරතුරු ලියාපදිංචි කළ හැකි ගුණබන්දේ සීයක බඩා කිරීම ලියාපදිංචි වීමේ නිවේදනය වීම ලියාපදිංචි ගාස්තුව ගෙවීම රිසිට් පත නිකුත් කිරීම රිසිට් පතේ පිටපතක් ගාස්තු ගුණුවේ ගබඩා කිරීම රිසිට් පත හා ලියාපදිංචි නිවේදනය පාසලට බාර දීම शिष्यांक बारकर्वेते निकुत किरीम लियापदिंचिक लहकि गुणबंदेसी यतिदत्त शिष्य गुणवेग बड़ा किरीम लियापदिंची सिसुन्गे नामलेखनय विदुहल्पति वेत यवीम इन उन्नोय विधियट तमयि मे अनुपिलिवेल सहितव पेन्नन्ने एतोट इलंगट अपिट पेनवा मेतन लकुणु करला तियेनवा मेन मे कियन सटहन ए सटहनिन पेन्नला तियेन्ने सिस्टम बाउंड्री एक नत्तं अपि कियनवा पद्धति वपसरिय එතකොට පද්ධති වපසරිය මගින් පෙන්눔 කරන්නේ පද්ධතිය ඇතුලේ තියෙන ඕන ක්‍රියායන සහ පද්ධතියට අයත් නොවන ක්‍රියායන වෙන් කිරීම සඳහා තමයි මෙම පද්ධති වපසරිය අපි අඳිනු ලබන්නේ. එතකොට මේ පද්ධතිය සිද්ධිය කියවීමේදී අපි තේරුම් ගන්න ඕන මේ පද්ධතිය මගින් කියවෙන්නේ හැමතිස්සෙම हस्तमय पद्धति परिगणक पादक पद्धति अग्नमी विस्तर किए विलाये मुखद पेनवा विविध गुणवल नाम तीयनवा इवगेम विविध आकार गुण बंदेसिगन किय विलायनवा इवगे देवलिंग अब तेलुंगण पूर्वं कमतीयोना मेक मेनुअल सिस्टम मेका केवनता परगणक भाविता नोवन पद्धति अज्ञनतमय मिथनी मे किय विलायन එතකොට පද්ධති වපසරිය මං සටහන් කරා. එතකොට පද්ධති වපසරිය තුල තියෙන්නේ මේක පරිගණක පාදක පද්ධතියක් බවට පත් කරොත් අන්න ඒ පරිගණක පද්ධතිය මගින් කරගන්න පුළුවන් වැඩ ටික තමයි මේ වපසරිය ඇතුලේ සටහන් වෙන්නේ. එතකොට පද්ධති වපසරිය අදහස ඒකයි. මොකද පරිගණක පාදක පද්ධතියක් ගැන නම් සිද්ධිය දීලා තියෙන්නේ හරිම ලේසි. එතකොට පද්ධතිය ඒ පරිගණක පද්ධතියෙන් කරන වැඩ ටික වපසරිය ඇතුලේ වටේ ඉන්න පරිශීලකයෝ නිලධාරීන් සිදු කරන්නා වූ ක්‍රියාකාරකම් වපසරියෙන් පිටත. හැබැයි මේ ප්‍රශ්නේ ඊට වඩා අභියෝගයක් තියෙනවා. හේතුව මේ විස්තරයේ දක්වන්නේ හස්තමේ පද්ධතිය. එතකොට අපි හිතෙන් උපකල්පනය කරගන්න සිද්ධ වෙනවා වැඩි සාර්ථක කරගන්න නම් පරිගණක පාදක පද්ධතියක් හැදුවොත් අන්නේ පරිගණක පාදක පද්ධතිය සඳහා පවරන්න පුළුවන් ඒක ලව්ව කරගන්න පුළුවන් වැඩ ටික අපිට පුළුවනි වපසරිය ඇතුලෙන් තියන්න. එතකොට වපසරියට පිටින් ඉන්නවා आयुम पत्रे पीरवीम मुखद बार करुआ विशेन कलयुत आयुम पत्रे पासरड बार दीमद बार करुआ गे वेड़ इवगेम वरीपणंग प्रादेशीय सभा लागनीम
සම්මුඛ පරීක්ෂණ කමිටුව පත් කිරීම අයදුම් පත්‍රවල සම්පූර්ණත්වයේ පරීක්ෂා කිරීම ලියාපදිංචි ගාස්තු ගෙවීම රසීත් පත නිකුත් කිරීම මෙන්න මේ කියන කරුණු ඒ වගේම රසීත් පත හා ලියාපදිංචි නිවේදනය පාසලට බාර දීම එතකොට ඒවා විවිධ භාරකරුවා ඒ වගේම අය කැමි වගේ පුද්ගලයන් විසින් කරන කාර්යයන් එය පරිගණක පද්ධතියක් මගින් ඉටු කර ගන්න බෑ එතකොට අනිකුත් වැඩ අපිට පුළුවනි පරිගණක පද්ධතිය තුලින් ඉටු කර ගන්න ඒ කියන්නේ දත්ත ගබඩා කිරීම මෙතන තියෙනවා ඒ වගේම විවිධ අංක නිර්මාණය කිරීම ඒ වගේම නිවේදනයන් යැවීම ඔන්න ඔය වගේ පද්ධතියට බාර දෙන්න පුළුවන් වැඩ ටික තමයි පද්ධති වපසරියෙන් ඇතුළත තියෙන්නේ හැම විටම ව්‍යාපාර ක්‍රියාවලී ආකෘතිය ඇඳහම පද්ධති වපසරිය ලකුණු කර තැබිය යුතුම වෙනවා. B කොටසට යමු. එහි තියෙන්නේ සන්දර්භ රූ සටහන නිර්මාණය කරන්න. එතනදී අපි ඍජු කෝණාශ්‍රයක් මගින් පෙන්වනු ලබනවා හැමතිස්සෙම පද්ධතිය සම්පූර්ණ පද්ධතිය අපි ඍජු කෝණාශ්‍රයකින් තමයි නිරූපණය කරන්නේ. එතන මෙතන මම නමක් ගත්තා ලදුරුපාසල් පද්ධතිය කියලා. ඒ වගේම සන්දර්භ රූ සටහනේ පෙන්වන්න ඕන බාහිර භූතාර්ථ. එතන බාහිර භූතාර්ථ කියන්නේ මේ පද්ධතිය සඳහා පරිගණක පද්ධතියක් හැදුවොත් ඒට දත්ත දෙන ඒකෙන් විවිධ දත්ත තොරතුරු ලබා ගන්නා පුද්ගලයන් තමයි අපි කියන්නේ බාහිර භූතාර්ථ කියලා. ඒතර මෙතන තියෙනවා බාරකරුවා ප්‍රාදේශීය සභාව නැවතත් බාරකරුවා ඇඳලා තියෙනවා අයකැමි විදුහල්පති සම්මුඛ පරීක්ෂණ කමිටුව සම්මුඛ පරීක්ෂණ කමිටුව. ඒතර සිද්ධිය තුල කියවෙන්නා වූ දත්ත ගැලීම් තමයි ඊතල වලින් ඊ හිසක් සහිතව පෙන්නලා තියෙන්නේ. ඒතර මුලින්ම කියලා තියෙනවා බාරකරුවා අයතුම් පත්‍රයේ බාර දෙන බව ඉන්පසු පද්ධතිය මගින් දැනුම් දෙනවා බාරකරුවාට අයතුම් පත්‍රය ලැබුණු බව ඊට පස්සේ රතුරුපාස පද්ධතිය විසින් නම සහ ලිපිණේ ප්‍රාදේශීය සභාවට යවනවා ඉන්පසු වරිපණම් අංක ප්‍රාදේශීය සභාවෙන් ගෙන්වා ගන්නවා ඊට පස්සේ එයාට අදාළව සම්මුඛ පරීක්ෂණ කමිටු විසින් මේ අයතුම් පත්‍රය ගන්නවා පද්ධතියෙන් ඊට පස්සේ වුන් පද්ධතියේ තියෙන මූලික නීතිත් ලබා ගන්නවා ඊළඟට තෝරාගත් සිසුන්ගේ නම ලිපින සහ බාරකරුගේ නම මෙතනට එන්නුන බාරකරුගේ නම සහිතව ඒවා පද්ධතියේ ගබඩා කරනවා ඒ වගේම ලියාපදිංචි වීමේ නිවේදනය දැනුම් දෙනවා ඒ වගේම සම්මුඛ පරීක්ෂණ වලට තෝරාගත් ගමන් ඔවුන්ට සම්මුඛ පරීක්ෂණ කැඳ වීමේ ලිපියත් යවනවා ඊට පස්සේ තෝරාගත් බව දැනුම් දුන්නාට පස්සේ බාරකරුවා ඒ ලියාපදිංචි වීමේ නිවේදනය ඊට පස්සේ මුදල් ගෙවන්න ඕන මුදල් ගෙවලා රිසිට් පතක් ගන්න ඕන ඊට පස්සේ රිසිට් පත අය කැමි බාරකරුවටයි දෙන්නේ ඒ නිසා බාහිර භූතාර්ථ දෙකක් අතර දත්ත ගැලීමක් ඒ නිසා කඩේලි වලින් පෙන්නවා ඒ අයතුම් පතේ මේ රිසිට් පතේ පිටපතක් අය කැමි පද්ධතියට ගබඩා කරන්න ඕන ඒ වගේම බාරකරුවා ලියාපදිංචි වීමේ නිවේදනයත් රිසිට් පතත් නැවත පද්ධතිය වෙත ඉදිරිපත් කරන්න ඕන ඒ වගේම ශිෂ්‍ය අංකය පද්ධතිය විසින් කියලා තිනවා බාරකරුවාට ලබා දෙනවා ඒ වගේම අවසානෙට කියලා තිනවා ලියාපදිංචි සිසුන්ගේ නාම ලේඛනය පද්ධතිය විසින් විදුහල්පතිට ලබා දෙනවා කියලා. එහෙනම් මෙන්න මේ විදිහට තමයි පද්ධතියයි බාහිර භූතාර්ථයි අතර දත්ත ගැලීම වෙන්නේ. ඒතකොට මුලින්ම කරගන්න ඕන දේ තමයි බාහිර භූතාර්ථ ටික හරියට අඳුනගත යුතුයි. ඒතකොට අපිට පේනවා මේ පද්ධතියට දත්ත දෙනවා බාරකරුවා, ඒ වගේම අය කැමි, ඒකම ගත්තොත් සම්මුඛ පරීක්ෂණ කමිටුව, විදුහල්පති, ප්‍රාදේශීය සභාව. ඒ නිසා තමයි ඕන් බාහිර භූතාර්ථ කරේ ඊතල මත ලියන්න තියෙන්නේ ඕන් විසින් සපයන එහෙම නැත්නම් ඔවුන්ට ලැබෙන දත්ත. ඉන්පසු පළමු මට්ටම. ඒතකොට පළමු මට්ටමට ගේනකොට අපිට සිද්ධ වෙනවා පද්ධතිය ඇතුලේ තියෙන ක්‍රියාවලීන් හඳුනගන්න සහ දත්ත ගබඩා හඳුනගන්න. ඒතකොට පළමු මට්ටමට ගේනකොට අපි අර සන්දර්භ රූ සටහනේදී එක ක්‍රියාවලියක් ලෙස තමයි සම්පූර්ණ පද්ධතියම අපි පෙන්වලා තියෙන්නේ. ඒතකොට මෙතනදී අපිට සිද්ධ වෙනවා එය නිරූපණය කරගන්න ක්‍රියාවලීන් කීපයකට වෙන් කරගන්න. එතකොට එතනදී මේ ක්‍රියාවලීන් කීපයකට වෙන් කරගන්න ඕන පළමු මට්ටම නිසා හැකිතාක් අවම ක්‍රියාවලි ගණනකට. එතකොට වියෝජනය කළ යුත්තේ හැකිතාක් අවම ක්‍රියාවලි ගණනකට. තවදුරටත් කිව්වොත් මේ සිද්ධිය මාතෘකාවලට වෙන් කරලා ලියන්න කිව්වොත් මාතෘකා වැඩ කීපයකට වෙන් කරන්න කිව්වොත් අඩුවෙන්ම එය වැඩ කීපයකට වෙන් කර ගැනීමයි මෙහිදී බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ සිද්ධිය තුල කියවෙන දේ ප්‍රධාන වැඩ තුනකට වෙන් කරගන්න පුළුවන්. එකක් තමයි අයතුම් පත්‍රයේ වළංගු කිරීම කියලා කාර්යයක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ අයතුම් පත්‍ර ලැබුණාම ඒක වරිපණම් අංකය දිහා බලලා ඒ වරිපණම් අංකය අනුව මේ ප්‍රදේශයේ දෙයක්ද කියලා තහවුරු කරගත යුතුයි. මොකද සමහර අයතුම් පත්‍ර එතනින් එහාට ප්‍රොසෙස් වෙන්නේ නැහැ. ඊට පස්සේ සම්මුඛ පරීක්ෂණ සහරහා තෝරා ගැනීම සිද්ධ වෙන්න ඕන. ඒතකොට ඒකත් යම්කිසි ප්‍රොසෙස් එකක්. ඒකට අදාළව දත්ත තොරතුරු සැකසීම් සඳහන් වෙනවා.
ඊට පස්සේ ලියාපදිංචි වීම තහවුරු කරන්න වෙනවා. එතකොට ඔන්න ඔය විදිහට වැඩ තුනක් අපිට දකින්න පුළුවන්. මේක තව විදිහකට ඕනනම් හිතන්න පුළුවන් අයදුම් පත්‍ර වළංගු කිරීම කියන කතාවෙන් සමහර අයදුම් පත්‍ර ඉවත් වෙනවා. ඒ වගේම සම්මුඛ පරීක්ෂණ තෝරා ගැනීමෙන් තව අයදුම් පත්‍ර ටිකක් ප්‍රොසෙස් කිරීම අවසන් වෙනවා. එතකොට ලියාපදිංචි තහවුරු කිරීම කියන්නේ ඊට පස්සේ සිද්ධ වෙන දේ. ඒ වගේම මේ වැඩ තුන ස්වාධීන වෙන්න ඕන. ඒ කියන්නේ අයදුම් පත්‍ර වළංගු කිරීම කියන එක සිද්ධ වීම සිද්ධ වෙන එකට සම්මුඛ පරීක්ෂණ කතාවක් සම්බන්ධ නැහැ. සම්මුඛ පරීක්ෂණයෙන් තෝරගන්නකොට අයදුම් පත්‍ර වළංගු කිරීම කරලා ඉවරයි. ඒකේ අතරේ සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම ලියාපදිංචි තහවුරු කරන අසරේ සම්මුඛ පරීක්ෂණයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒවා ස්වාධීනව සිද්ධ වෙන වැඩ. එහෙනම් ඔන්න ඔය විදිහට ප්‍රොසෙස් තුනකට වෙන් කරලා තියෙනවා. ඒ වගේම දත්ත ගබඩා අරගෙන තියෙනවා සියල්ලම එම් අකුරින්. මොකද මේවා අත්යුරු දත්ත ගබඩා මැනුවල්. ඒ අතරින් ලැබුණු අයදුම් පත්‍ර කියලා කියන්නේ ඒ වගේම ලියාපදිංචි කළ කියන ගබඩාවන් දෙක කියලා තියෙනවා తాවකාලිකයි. ඒ නිසා තමයි T අකුරක් දාලා තියෙන්නේ. අනිත්වා ස්ථිර අත්යුරු දත්ත ගබඩා. ඒ නිසා එම් අකුරක් විතරයි දාලා තියෙන්නේ. ඒ වගේ මේකේ එක තැනක කියලා තියෙනවා ලියාපදිංචි අවසන් ඉඳගෙන හතරවෙනි වාක්‍ය ලියාපදිංචි වීමේ නිවේදනය පාසලට බාර දුන් විට ශිෂ්‍යන්ගේ බාරකරුවත නිකුත් කරන අතර ලියාපදිංචි කළ හැකි ගොනු බන්දේසියේ තැන්පත් කර තිබූ සිසුවාගේ දත්ත ශිෂ්‍ය ගොනුවේ ගබඩා කරයි. එතකොට එක දත්ත ගබඩාවක ඉඳගෙන තව දත්ත ගබඩාවකට මාරු වෙන්න අවශ්‍ය වෙනවා සිසුවාගේ දත්ත. හැබැයි දත්ත ගබඩා දෙකක් අතර ඍජු රේඛා අඳින්න බෑ. ඒ නිසා ඒක ප්‍රොසෙස් එකක් හරහායි යවලා තියෙන්නේ. ඒතර පේනවා මෙතන ලියාපදිංචි කළ හැකි කියන එකේ තියෙන ශිෂ්‍ය තොරතුරු සහ ශිෂ්‍යාංගය අරගෙන ඒක ගබඩා කරලා තියෙනවා ශිෂ්‍ය ගුණුව තුල. එහෙනම් ඒ වගේ අවස්ථා ගැන බොහොම පරිස්සම් වෙන්න ඕනේ. එතකොට මෙතනදී අයදුම් පත්‍ර වළංගු කිරීම, ඒකට බාරකරුවා විසින් ලබා දෙනවා අයදුම් පත්‍රය, ඊපස්සේ අයදුම් පත්‍රය ලැබුණු බව දන්වනවා. ඊළඟට වරිපණම් අංකය මේ පැත්තට ලබා දෙනවා. ඒ වරිපණම් අංකය ප්‍රාදේශීය සභාවට යවීම මගින් එයාගේ නම සහ ලිපිණය යවලා වරිපණම් අංකය ප්‍රාදේශීය සභාවෙන් ගෙන්වා ගන්නවා. ඒ වගේම මේ ලැබුණු අයදුම් පත්‍රයේ ගබඩා කරලා තියෙනවා తాවකාලිකව ලැබුණු අයදුම් පත්‍ර ගොඩේ. ඒ වගේම මේ අයදුම් පත්‍රයෙන් තමයි නම ලිපිණය ලබා ගන්න මේ ප්‍රාදේශීය සභාවට යවීම සඳහා. ඒ නිසයි මේ ඉතලේ මේ අතට තියෙන්නේ. ඒ වගේම මේ අයදුම් පත්‍රය නැවත ගන්නවා මේක වලංගු නොතින් මේ වරිපණම් අංකයේ සාර්ථක නම් ගබඩා කරනවා අයදුම් පත්‍ර ගොනුවේ තෝරගත් බව පාරකරුවා වෙත දන්වා යවනු. සම්මුඛ පරීක්ෂණ කමිටුව අයදුම් පත්‍ර ලබා ගන්නවා. එහෙනම් ඒ අයදුම් පත්‍ර ලබා ගන්න සිද්ධ වෙන්නේ මේ අයදුම් පත්‍ර ගොනුවෙන්. ඒ වගේම මූලික සූසුකම් පද්ධතියෙන් තමයි ලබා ගන්නේ. මූලික නීති කියන වගුවෙන් තමයි ගබඩාවෙන් තමයි මේ දත්ත ඒගොල්ලෝ ගන්න. ඒ වගේම තමයි තෝරාගත් අයගේ නම ලිපින බාරකරුගේ නම දෙනවා. ඒව අපිට කියලා තියෙනවා ගබඩා වෙනවා කියලා ලියාපදිංචි කළ తాවකාලික ගොනුවේ. ඊට පස්සේ ලියාපදිංචි වීමේ නිවේදනය බාරකරුවා වෙත යවනවා. ඒ වගේම ආරම්භයේදීම සම්මුඛ පරීක්ෂණ කැඳවීමේ ලිපියත් බාරකරුවාට යවනවා. ඉන්පස්සේ ලියාපදිංචිය තහවුරු කිරීමේදී බාරකරුවා විසින් පළමුව මුදල් ගෙවීම සිද්ධ කරනවා අයකැමිට. ඒතර අයකැමි ලබා දෙනවා රිසිට් පත. ඒ රිසිට් පත බාරකරුවාට තමයි ලැබෙන්නේ. ඊට පස්සේ ඒ රිසිට් පතේ පිටපතක් අයකැමි පද්ධතියේ ගබඩා කරනවා. ඒ වගේම ශිෂ්‍ය තොරතුරු ලියාපදිංචි කළ කියන එකෙන් ලබාගෙන ශිෂ්‍ය ගොනුවේ ගබඩා කරනවා. ඒ වගේම ගාස්තු ගොනුවේ අර රිසිට් පතේ පිටපත ගබඩා වෙනවා. ඒ වගේම ලියාපදිංචි වීමේ නිවේදනයත් මුදල් ගෙවීමේදී ප්‍රොසෙස් එකට දෙන්න ඕන. ඊට පස්සේ ශිෂ්‍ය තොරතුරු නැවත ලබාගෙන විදුහල්පති වෙත නාමලේඛනය සකස් කර යවනවා. එහෙනම් ওই විදිහට තමයි ප්‍රොසෙස් හා දත්ත ගබඩා සටහන් වෙන්නේ. ඊළඟට තියෙන්නේ Python කේතය හා සම්බන්ධ පළවෙනියටම ඇල්ගොරිතමයේ ගැලීම් සටහනක් මගින්. එතකොට ඒ සඳහා වෙන ගැලීම් සටහන දක්වා තිබෙනවා. එතකොට ආදානියක් ලබා ගන්න වෙනවා, ගාස්තු ආදානිය කර ගන්න වෙනවා. ඉන්පසු word.txt ගොනුව විවෘත කරන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ අපිට වෙනම ගොනුවේ පේලිය ගත්තා. පේලියක් තියෙනවා නම් සේවක අංකය සහ පැය ගන්න වෙන් කරා. ඒ සේවක අංක ටික එකතුව ගන්න ඕන. ඒ සඳහා තමයි මේ ලූපේ පාවිච්චි කරලා තියෙන්නේ. තව පැය ගණන් පවතීද යස් කියන එක තුල නැවත නැවත එකතුව හැදෙනවා. පැය ගණන් ටික අවසන් වුණාම බලනවා එකතුව 200ට වැඩිද. එහෙම වුණොත් විතරක් ගෙවීම කියලා එකක් හැදුවා. මේ එකතුව ආදානීය කරපු ගාස්තුවෙන් වැඩි කරලා ඒක ප්‍රතිදානීය කරා. ඊළඟ පේලිය ගත්තා. ඒකට අදාළවත් මේ ක්‍රියාවලිය නැවත නැවත සිද්ධ කරා.
එකතුව බිඳුවට පැවරීම මෙතන වෙන්න ඕන මොකද ඊළඟ පේළියට අදාළවත් අලුතෙන්ම එකතුව නිර්මාණය විය යුතු නිසා. එතකොට පේළි අවසන් වීම තුල තමයි සම්පූර්ණ ඇල්ගොරිතමය අවසන් වෙන්නේ. ඊටදාල පයිතන් කේතය ක්‍රම දෙකකට ලියන්න පුළුවන් මේ පළමු ක්‍රමය පළමුව ආදානීය ලබා ගන්නවා අතිකාල පැයක් සඳහා වෙන ගෙවීම ඒක HOP කියන විචල්‍ය ගබඩා කරනවා ඉන්පසු ගොනුව විවෘත කරනවා R මෝඩ් එකෙන් තත්ත ලබා ගැනීමට විතරක් ඉන්පසු තියෙන්නේ ලූපය පේලි එකින් එක ලබා ගැනීම සඳහා වයිල්ඩ්ලෙස් සහ මෙතනින් නැවතත් ඒ ලූපය ක්‍රියාත්මකයි මේ පේලි තුන අයිති වෙන්නේ ලූපයේ පෙවැත්ම වෙනුවෙන් අපි ගන්න හැම පේලියක්ම මුලින්ම ඉරෙන් වෙන් කරනවා එතකොට ඉරෙන් වෙන් කරපු ගමන් එක වෙන් වෙනවා ඒකේ සේවක අංකයයි පැය ගණන් ටිකයි කැලි දෙකකට වෙන් වෙනවා එතකොට ඕනම වෙලාවක ST එක කිව්වොත් ඒකේ තියෙනවා පැය ගණන් ටික ST බිඳුව කිව්වොත් සේවක අංකය ඊට පස්සේ පැය ගණන් ටික නැවතත් ක්‍රමාවෙන් කඩනවා එතකොට ඒ අවර්ස් කියන කියන්නේ ටපල් එකක් අවර්ස් කියන ටපල් එකේ තියෙන පැය ගණන් ටික වෙන වෙනම තන්තු විදියට ඊට පස්සේ එකතුව හදන්න සම් කියන විචල්‍ය බිඳුවට පැවරුවා මේ ටපල් එකට 4 in එකක් දැම්මා මොකද කොච්චර වටිනාකම් තියෙවිද කියලා ප්‍රශ්නේ තුල කියවිලා නැහැ ඒ නිසා වරකට එක වටිනාකම ගන්න එක්ස්ට්‍රා ගන්නවා ඒක නිකිලයක් බවට පත් කරලා එකතු කරනවා මොකද මේ එක්ස්ට්‍රා පැවරෙන්නේ මේවා තන්තු ස්වරූපෙන් ඒ නිසා මේ ඉන්ට් කිරීම අත්‍යවශ්‍යයි ලූපේ නතර වෙනවා ඒ කියන්නේ සියලු වටිනාකම් අවසන් එතකොට බලනවා ආත් මේ වෙලාවේ මෙයාගේ වටිනාකම 200ට වැඩිද 200ට වැඩි නම් විතරක් ඒ එක වටිනාකම වැඩි කරනවා මේ ආදානෙන් ලැබෙන පිළිතුර ප්‍රතිදානී කරනවා මුලින්ම ප්‍රතිදානී කරනවා ST බිඳුව එතකොට ST බිඳුව කියන්නේ ඉරෙන් කැඩුවහම පළවෙනි වටිනකම ඒ කියන්නේ සේවකාංකය ඉරක් STR සම් එකතුව එකතුව පැය ගණන ඊට පස්සේ කමාවක් STR P මෙන්න මේ කියන වටිනකම එතකොට STR කරන්න හේතුව තමයි මේ P කියන්නේ සම් කියන්නේ හේතුළු සංඛ්‍යාත්මකයි මොකද සම් එක නිකිලයක් ඒ වගේම මෙතන මේක ෆ්ලෝට් නිසා P කියන එක ෆ්ලෝට් එකක් එතකොට ධන ලකුණෙන් ගැට ගන්න බෑ තන්තුවක් සහ නිකිලයක් තන්තුවක් සහ තාත්විකයක් ගබඩයකට සම්බන්ධ කරන්න බෑ ධන ලකුණෙන්. එහෙනම් මෙයාවත් තන්තුවක් කරන්න වෙනවා. මෙයාවත් තන්තුවක් කරන්න වෙනවා. ඒ සඳහා තමයි STR පාවිච්චි කරලා තියෙන්නේ. ତොර ඔය විදිහට සියලු පේළි අවසන් වුණාට පස්සේ ගොනුව වසා දමන. දෙවෙනි ක්‍රමයේ තමයි ඕනි නම් අපිට පුළුවනි මෙන්න මේ පේළි ටික වෙනුවට ලූපේ සඳහා වෙන මෙන්න මේ පේළි ටික වෙනුවට තනි පේළියක් පාවිච්චියට ගන්නත් පුළුවනි. ඒ තමයි 4 in total එතන ලිව්වා 4s in fo කෙලින්ම මේ ගුණ විචල්‍ය පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ටිකේ එකමයි. ඒකේ වෙනසක් නැහැ. එතකොට ආරම්භයේදී මෙන්න මේ පේලි ටික මේ වුණි පේලියක් while පදයක් මේ පදය නැහැ. ඉතින් ටික එහෙමම. ඒ සියල්ල වෙනුවට ඇවිල්ලා තියෙන තනි පදයක්. ඒ තනි පදය තමයි මෙන්න මේ 4 in කියන ක්‍රමය. එතකොට ඒකෙනුත් පුළුවන් අර වගේම වරකට පේලිය බැගින් s-ට පවරන්න පුළුවන්කම තියෙනවා තන්තු ස්වරූපේ. प्रश्न साक्षाव मीन अवसान वेनु